කොළඹ කතාව බලන්න ආපු අපිට හම්බුණා රොබින් හුඩ්ව ධර්මප්‍රිය ඩයිස් අපිත් එක්ක ඉන්න එක තුලා ධර්මප්‍රිය ඩයිස් අයියේ ටිකක් වෙනස් චරිතයක් ඇත්තටම මම මේ කෑකෑ බැලුවාම මට සතුරු හිතුනේ මම අමුතු චරිතයක් කරලා තියෙනවා නේද කියන එක ඒක ඇත්තටම මේ මම මෙහෙම අහන්නද මුලින්ම ධර්මප්‍රිය ඩයිස් රොබින් හුඩ් දකින්නේ කොහමද රොබින් රොබින් හුඩ් දකින්න විදිහට දැන් මේ කොළඹ චිත්‍රපටියේ ඒ ජූඩ් දකින්න අමාරුයි මොකද පොඩි පොඩි සාම්‍යයක් තියෙන ඒ උනාට මේ ඒ උනාට අපි අහලා තියෙන ඇත්ත රොබින් හුඩ් කියන කිටියා කියලා අහලා තියෙන රොබින් හුඩ්ට මේක සමාන ගන්න බෑ හැබැයි මේක බොහොම කලාත්මක විදිහට මේ ඔව් මේක නිකන් ආරෝපණය කරන්න උත්සාහ කරලා තිනවා ඉතින් සතුටුයි මොකද කවදාකවත් නොදකපු ආදරයක් රූපයකින් දැකලා නැති අදෘශ්‍යමාන පෙම්වතියක් කටහඬකට ඔව් කටහඬකට වශී වෙලා ආදරය කරන සීලු දේවල් ද කැප කරන්න සූදානමින් ඉන්න පෙම්වතෙක් ඉතින් ඒක ඇත්තටම මම කැමතියි ඒකට පෞද්ගලික ජීවිත අත්දැකීම නැද්ද එහෙම පෞද්ගලික ජීවිතයේ යම් කාලෙකදී අදෘශ්‍යමාන පෙම්වතියට නොඋනට පෙම්වතිය වෙනුවෙන් ඕන දෙයක් කරන්න ඇස්තිලා හිටපු කාලවල තිබුණා අපිට ඒකත් මතක් වෙනවා ඇත්තට මට ඒකත් මතක් වෙනවා ඉතින් ඒ වුණත් ඊටත් වැඩිය වෙනස් මේ චරිතය ඒක මට පොඩි සතුටට කරුණා හරි දැන් මේ කොළඹ කතාව ඇතුලේ ධර්මප්‍රියයේ මේ අපිට දර්ශන තලවල පේනවනේ මේ කොළඹ වෙනමම පැත්තක් දැන් ඔබ සාමාන්‍යයෙන් අර අපි දකින්න විදියට ටිකක් රැඩිකල් විදියට හිතන කෙනෙක් සමාජයේ වෙනස් විදියකට දකින්න කෙනෙක් ඔබට කොහොමද පේන්නේ මේ දර්ශන තල දිහා බලනකොට මේ 2021 කොළඹ මේ 2021 දී කොළඹ කතාව අපි මේ බලන්නේ ඔව් කොළඹ ගත්තොත් එක එක පැති තියෙනවා අපිට ඒක මේක මේ අපේ රටේ මේ නැති තැනක් කියලා අපි කියන්න උත්සාහ ගන්න ඕනේ නැහැ කොහොමත් මේ මොකද නිර්මාණයකට ඕනම සමාජයේ තියෙන ඕනම තැනකින් අපිට වස්තු බීජයක් හට ගන්න පුළුවන් නිර්මාණකරුවෙකුට. ඉතින් මේ අපේ අසම කියන අධ්‍යක්ෂකවරයා රචකයා ඔහුගේ වස්තු විෂය කරගෙන තියෙන්නේ කොළඹ අපි මේ කොළඹ චිත්‍රපටිය හරහා කතා කරන පරිසරේ. එතකොට එහි තියෙන පොඩි අහුකොන් වලට ඔහු රිංගලා තියෙනවා. ඒක ඉතා වැදගත්. ඉතා කුඩා වයසක කෙනෙක් වුණත් අපිට බලාපොරොත්තු ගන්න පුළුවන් නිර්මාණකරුවෙක් කියලා මට කියන්න පුළුවන් අපේ නිර්මාණකාරය. කොළඹ ගැන කියනවා නම් මේ කොළඹ තවම විවිධයි විෂමයි. පිටින් ආපු ගොඩ දෙනෙක්, ඒ කියන්නේ කොළඹට පිටින් ඉන්න ගොඩ දෙනෙක් ඇවිල්ලා කොළඹ ගේම් එකක් ගහනවම තමයි. ඉතින් ඒක අසමටත් හිතෙන්නේ නැති ඒක මොන හරි ගැන නිර්මාණයක් කරන්න. මේ මේ චිත්‍රපටයේ දායක වෙච්ච සහෝදර කලාකරුවෝත් එක්ක වැඩ කරද්දී කොහොමද දැනුනේ කොහොමද මොන වගේ අත්දැකීමක්ද තිබ්බේ? කලාකාරයෝ කලාකරුවෝ කලාකරුවෝ නොවන අය කලාකරුවෝ වෙන්න හිතන් ඉන්න අය සීළු දෙනා මේකට ගොඩක් මහන්සි වුණා. ඒ මහන්සි අපි දැක්කා. ඔවුන් මේ නිර්මාණයක් කරනකොට සාමාන්‍ය සමහරලාට කරන්න ඕනේ අවම දේවල් සමහරලාට ඔවුන් අතින් ගිලිහෙන්න පුළුවන් සමහරලාට. හැබැයි ඒ සීළු දේ විඳ දරාගෙන සීළු දෙනා මේ 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 අද අද අත්විඳ ප්‍රතිඵලයට තමයි මහන්සි උනේ කියන එක ගැන මතක් වෙනකොට මට සතුටුයි. හරි එහෙනම් මෙවින ස්තුතියි දැර්සයි අපිත් එක්ක එකතු වුණාට හැමෝම